මං අද ඔහෙග නංගිව කසාද බැන්දා. ඔයට බෑ මාව එළියට දාන්න. ඇන්ටන් මේ දුලිගමි මේවා මේ විදිහට තමයි විසඳ ගන්න ඕනේ. අද ඉඳලා මම මේ ගෙදර පදිංචි වෙනවා. ඔබ මේ කිව්ව කසාද බැඳ ගත්තා නම් මේ කිව්ව තරම් යන දිහාක ඵලයන්. ආයි උඹට මේ ගෙදර ඉන්න බෑ. මහත්යාගේ අවසරේ මඩ කොමත් ඕනේ. දුලිගා දුලිගම මුව අතර ඵලයන් යන දිහාක මං කොහේ යන්නද? මං යන්නේ මගේ දේවල් දුන්නට පස්සේ. මේ දේවල් දෙන්න? මේ වගේ මේ තමන්ගේ තරමට ගැලපෙන්නේ නැති එක කරෙල්ල ගත්තට පස්සේ තව දීපියක බූදලෙත්. මේ මාතයා කෑ ගහන්න එපා. සංසුන් වෙන්න. අපි දෙන්නගෙන් කවුරුවත් මෙහෙන් යන්නේ නැහැ. හරි? මං දන්නා තෝ පණ ගන්න හරි. බෑපි ලේඩ අනේ මූසලයා. අම්මා! මට කියලා නිකරුනේ අතපය හතර හදාගන්න හදන්න එපා. මඩක් පුළුවන් අතපය උස්සන්න. කැමතිද මාස 3-4ක් එනේ දබලා ඉන්නේ? අනේ ගහන්නේ පාලාමේ ඔන්නෝ අතහැරලා දාන්න. මං නිකරුනේ කාටවත් කරදර කරන්න යන්නේ නැහැ. හැබැයි මට කවුරු හරි කරදර කරන්න ආවොත් මං ලේසියෙන් අතාරින්න ඉන්නේ නැහැ. මෙහෙ ඉන්නෝ නම් සත් දෙවාලේ ඉන්න පුළුවන්. එහෙම බැරි නම් වෙන තැනක් හොයාගෙන තොලින්චු වෙන්නත් පුළුවන්. ඒක හරි කතා වන්න ඔයි. තමුසේ කොහොමද මට එහෙම කතා කරන්නේ? ඔන්න 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 ඔන්න. මං කිව්ව දේ තේරුම් ගත්තේ නැහනේ. ඈ මීට පස්සේ මෙහෙ සත් දෙවිය ආ. ඒ විතරක් නෙමෙයි තනිය අයිතියට භුක්ති විඳ කාලෙත් ඉවරයි. දුලිකා මේ බෑග් ටික දාන්න ඇතුළට. තුසිතා කොඩි වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒ දේ කොහොම හරි කරනවා. අපි ආව එක කියන්න. එයා වෙනුවෙන් කාටවත් කිසි දෙයක් කරන්න බෑ. දොස්තරලා ගැතේ තමයි එයාගේ ජීවිතේ තියෙන්නේ. අපි දන්නවා කොඩීට තිබ්බ ප්‍රශ්න මේ වෙලාවේ ඕනේ වෙලා තියෙන සල්ලි ටිකක් කියලා. අපි පොඩි ගාණක් එකතු කරගත්තා. මේක තියාගන්න තුසිත. කොඩි අපට කරලා තියෙන දේවල් හැටියට මේ හොඳටම මදි. ඒත් අපට මීට වඩා දෙයක් කරන්න බෑ. මේක තියාගන්න තුසිත. ඉස්පිරිතාලේ යන ගමන් වියදම හරි පිරිමහ ගන්න පුළුවන්. ඔයාලට කොහින්ද සල්ලි? රස්සාවක් නැහනේ. තුසිත අපි දිගටම පාරි සින්දු කියනවා. අපි තවත් ගානක් හොයාගෙන ගෙනත් දෙන්න. එපා. අනේ කරදර වෙන්න එපා. තුසිත එහෙනම් අපි ගිහින් එන්න. ඕනම දෙයකට කතා කරන්න. අපි එනවා. එහෙනම් අපි ගිහින් එන්න. බොහොම ස්තුතියි. පව්වේ මිනිස්සු තාත ගැන හරියට හිතන. තාත ගැන හිතනවා නම් පාරි සින්දු කියන්නේ එක්කන් යන්නේ නැහැනේ. තාත්තව බලෙන් ගිනිච්ච වෙන්න බෑ. තාත්තම තමයි ගිහින් තින්නේ. මේ වෙලාවේ කවුරු හරි අපට හයියක් වෙනව නම් වචනකින් හරි ඒක ලොකු දෙයක් අම්මේ. ඒක ඇත්ත. යනවා මටවත් කිව්ව නැතුව මෙහෙම එනවා කියලා. එහෙම කිව්වනම් ඉතින් 10න් අඩනවනේ. ඈ ඒ වුණාට ඉතින් අයියා නම් මේක ඉවසන්නේ නැහැ. එයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. කරන්න පුළුවන් දේ තමයි මම මේ දැන් කරලා තියෙන්නේ. ඔයා කිසි දෙයකට බය නැතුව ඉන්නකෝ. ඒ වුණාට මට නම් බය මේකෙන් ප්‍රශ්න තවත් වැඩි වේද කියලා. දුලිකා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දුලිකා ආ එන්න මෙනිකේ. මෙනිකේ මේ අපි කසාද බැඳලා දෙපැත්තක ඉන්න එකේ තේරුමක් නැහනේ. ඒකයි මං ආවේ. අනික මං නාවනක් මෙනිකේටයි දුලිකටයි වෙන්නේ හැමදාම සිරිනාද මහත්තයාගේ පිස්සු බලාගෙන ඉන්න. මං ඒක නතර කරලා දෙන්නා. ඒ විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම සාධාරණව බෙදෙන්න ඕනේ.
මං මැනිකට කියන්නේ මැනිකගේ අන්තිම කාලෙදි සැපෙන් ජීවත් වෙන්න තියෙන්න ඕනේනේ. ඒක මං කරලා දෙන්නා. මම මැනික හොඳට බලා ගන්නවා. මගේ අම්මා මොකද මැනික මොකද? ඈ කිසි දෙයකට බය වෙන්න එපා. මොනවා වුණත් කමක් නැහැ. සාන්ඩු සරුවල් නොවේ. ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි සිරිනාද මහත්තයාට සිද්ධ වෙනවා මං කියන විදිහට ඉන්න. ඇයි මේවට ඉඩ දුන්නේ? ඇයි අරගේ කසාද බඳින එක නැවැත්තුනේ නැත්තේ? මට වෙන කරන්න දෙයක් තිබ්බනේ. අම්මා මම මේව නවත්තන්න. මං කොහොමද පුතේ නවත්තන්නේ? ඒකි බාල වයස්කාරියක් නෙමෙයිනේ. ඒකට පුළුවන් ඒක කැමති දේ කරගන්න. ඒ වුණාට අම්මා විරුද්ධ වුණා නම් ඕකියෝක කරගන්නේ නැහනේ. මං විරුද්ධ වුණා කියලා උඹ ඔය පටලවගෙන ඉන්න කෙල්ල අතාරිනවනේ. ඒක වෙනම කතාවක්නේ. වෙන කතාවක් වෙන්නේ කොහොමද? ඒකිට කසාදයක් කරගන්න ඕන. නැත්නම් ඒකිට වෙන්නේ කසාදයක් නොකරගෙන ගෙදරටම නාකි වෙලා නිකන් මැරිලා යන්න. හරි. දැන් කසාද බඳගත්තනේ. දැන් මෙහෙ යන්න කියන්න. ඒකේ උරුම දුන්නා මේ කියයි. ඒක හරි කතාවක් නේ. හිතුවක් කාරකමර කසාදෙකුත් බඳගෙන තව ඒකට උරුමෙත් දෙන්න. මටත් මෙතන මේ පිස්සු හැදිගෙන එනවද කොහෙද? මට නෙමේ පුතේ පිස්සු උඹට. ඒකිට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක ගිහින් ඇගිලා කියන්න. එහෙම කොහොමද? උඹට මේ වතණිය අයිතියක් ලැබෙන්නේ නේ? ඒක අම්මාත් එක්කව කරගන්නත් කොහෙද මේ කුමන්ත්‍රණය කරගෙන තියෙන්නේ? මට කෙල්ල ගෙදරට නාකි වෙනකම් බලන් ඉන්න බෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. මමත් ඕකුන්ට මෙහෙ ඉන්න දෙන්නේ නෑ. එච්චරයි මාත් කියන්නේ. මේ පුතේ නිකන් කෑ ගහන්න එපා. අම්මා තමයි මේකට වග කියන්න ඕන. අම්මා මුංගව යවා ගන්න ඕන. අම්මා මේක කරන්නම ඕනේ. මේ ගෙදර පවුල් දෙකකට ඉන්න බැරි කමක් නැහැනේ. ඒක උන් ඔහේ හිටපුවා. කාටත් ජීවිතය කියන්නේ රිස්ක් එකක් තමයි. අපට තාත්තව බේරගන්න පුළුවන්කම තියෙද්දි තාත්තට කරදරයක් වුණොත් ජීවිත කාලෙම විඳ ගන්න වෙයි. අනේ එහෙම මුකුත් වෙන්නේ නැහැ අම්මේ. මාත් හිතුවේ එහෙම තමයි. ඒ තායිත් අසනීපුනහම මට තවත් එහෙම හිතන්න බෑ. මම පස්සේ ගන්න. මොකද මොකද මේ ඈ අපිව දැක්කාම කාමිලිය ගෑවිලා වගේ ඔහොම වාඩිවෙමුකෝ. නෑ නෑ ඔහොම වාඩිවෙමු. සිරිනාද මහත්තයෝ දැන් අපි එක පවුලක්නේ. ඈ එක පවුලක් වුණාම එකට වාඩිවිලා කෑම කන්න ඕනේ. එහෙම නේද මණිකේ? එක පවුලක් ඔයගේ අපතේ කපේ පවුලට සම්බන්ධ කරගන්න මං කවුරු කියලා හිතුවද? අන්නන්නන්න ඕකනේ. දැන් ওই කතා නවත්තලා අපි ඔක්කොම එකට කෑම කෑවොත් නේද හොඳ? අන්න
මැනිකට තේරෙනවා වෙන්න ඕනේ මොකද්ද කියලා. දැන් අපි යමු කමු. මැනිකි අපිත් එක්ක වාඩිලා ගෑම කමු. කමන්නේ. මට පස්සේ කන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහනේ. කෑම කමු. තුලිකා අම්මට පිනානක් ගෙනාවනවා. තමුසේ හිතන් දෙපා තමුසේ හිතේ තියෙන දේවල් ඉෂ්ට වෙයි කියලා හරිද? මගේ හිතේ කිසිම දෙයක් නැහැ මහත්තයා. අනික මං ওই හිතේ කිසිම දෙයක් තියන් ඉන්න මිනිහෙක් නෙමෙයි. ඇත්ත හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම අයිති කරගන්නනේ. මේ මට මේ කිසි දෙයක් එපා. දුලිකට ලැබෙන්න ඕන ටික ලැබුණොත් හොඳටම ඇති. එන්ටර් දැන් උක නවත්තන්නකෝ. වා කට වහගන්න දුලිකා. මේවා මේ විදිහට කතා කරලා විසඳගත්තේ නැත්තම් මට සිද්ධ වෙන්නේ අතපය උස්සන්න. සිරනද වාත්තේ. මං අතපය විසි කරොත් මේවා කෙලවර වෙන්නේ මිනි මෙරුවා. අන්නේ හන්ද තමයි මම මේ දේවල් මේ විදිහට තීරු කරලා දෙන්නේ. අනේක ඉතින් අපිට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් දේවල් මිනි මෙරුමකින් කෙලවර කරගන්න ඕනේ නෑනේ. ඈ දැන් කමුකෝ. අපි කමු නේද මැනිකේ. ඔහොම ජෝඩු පේනවා කියලා කියන්නේ වැලන්ටයින් ලංගනකර මහල් වෙයි කියලා. මං ඈතර දැක්ක ඉන්දියන් කාර් එකක්වත් මං ඈතර දැක්ක නිකන් ජෝන්නේ බ්‍රහ්ම මේගි කාට දෙයි ඔබ දන්නවා ඇති හිත මගේ ජොනි yes papa eating sugar yes papa මේ ගහලා ඔගොලු කලබල වෙන්න එපා. මොකද අපිට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. මොකද්ද? මං සිරිනාදව කසාද බඳිනවා. අනේ මේ පිස්සු කියවන්න එපාකේ. මේ කහදිස්සේ ගත තීරණයක් නෙමෙයි. හොඳට හිතලා බලලා ගත්ත තීරණයක්. ඒක කරන්න එපා ලොකු දුව. ඔයාට පස්සේ කාලෙක පසුතැවෙන්න සිද්ධ වෙයි. එහෙමනේ. අපට අපේ තාත්තා බේරගත්ත කියන සතුට තියෙනවා. මම රමාන්ට අකමැති වුණා තමයි. ඒත් සිරිනාද වගේ කෙනෙකුට ආව දෙන්න බෑ පුතේ. අනේ අවුවක්කේ ඒක අමතක කරන්න. අපිට තාත්තව ගොඩ ගන්න වෙන කරන්න දෙයක් නැහැ. තාත්තා උනත් මේකට කැමති වෙන්නේ නැහැ. මේක හරියට අපි ඔක්කොම එකතු වෙලා ඔයාව බිල්ලට දුන්නා වගේ වැඩක් නේ. වයස වැඩි වුණත් කමන්නේ ඒ මිනිහා නැතුව. පිස්සෙක් නේ. මට මේකට ඉඩ දෙන්න. මේ වෙලාවේ හැටියට එයාට විතරමයි අපිට පිහිට වෙන්න පුළුවන්. මං එයාව කසාද බඳින්න කැමතියි කිව්වා. එයා මේ ඔපරේෂන් එක විතරක් නෙමෙයි ඕනම දෙයක් කරයි. අනේ ඒ වුණාට ඕක අමතක කරන්නක්කේ.
මාත් කියන්නේ අමතක කරන්න. මම මේක නොකරත් මගේ මුළු ජීවිත කාලෙම මට මේකට පසුතැවිලි වෙන්න වෙයි. ඒ නිසා මට මේකට ඉඩ දෙන්න අම්මේ. අනේ අක්කේ, අපි වෙන විදිහක් බලමු. ඕක නම් කරන්න එපා. මං කොහොමද මගේ එකම අක්කගේ ජීවිතේ විනාශ වෙනවා බලන් ඉන්නේ? අපි මේක අමතක කරමු දුව. මටත් හිත අදා ගන්න බැහැ. මන් තීරණයක් කරන් ඉවරයි.